අපිට මේ වෙනකොට මේ object oriented programming කියන්නේ මොකද්ද සහ ඒකේ concepts ගැන basic knowledge එකක් තියෙනවා. ඉතින් අපි මුලින්ම කතා කරා මොකද්ද object එකක් කියන්නේ කියලා. object එකක් කියන්නේ properties සහ actions වල එකතුවකට. මේ objects අපි use කරන්නේ real world එකේ තියෙන යම්කිසි දෙයක් program එකකදී නිරූපණය කරගන්න. ඊට පස්සේ අපි කතා කරා क्लासेस කියන්නේ මොනවද කියලා. ඉතින් මේ ක්ලාස් එකක් කියන්නේ ඔබ්ජෙක්ට් වල බ්ලූප්‍රින්ට් එකකට. ක්ලාස් එකක් ආධාරයෙන් තමයි ඔබ්ජෙක්ට්ස් නිර්මාණය කරන්නේ. ඊට පස්සේ අපි තවත් කන්සෙප්ට් එකක් ගැන කතා කරා. ඒ තමයි ඉන්හෙරිටන්ස්. ඉතින් මේ ඉන්හෙරිටන්ස් කියන්නේ එක ක්ලාස් එකක තියෙන ඇක්ෂන් සහ ප්‍රොපර්ටිස් තවත් ක්ලාස් එකකින් ඉන්හෙරිට් එහෙම නැත්නම් උරුම කරගන්න එකට. अभी मैं इनहेरिट कर प्रॉपर्टी सह एक्शन तीन क्लास अभी पेरेंट क्लास सूपर क्लास इतकोट मैं प्रॉपर्टी इनहेरिट कर पेरेंट क्लास प्रॉपर्टी सह एक्शन इनहेरिट कर क्लास अभी चाइल्ड क्लास सब क्लास इट पास कथा करा पॉलीमॉर्फिज्म कॉन्सेप्ट මේ පොලිමෝෆිසම් කියන්නේ ඔබ්ජෙක්ට් එකකට ෆෝම්ස් කිහිපයක් ගන්න පුළුවන් හැකියාවට. ඉතින් අපි උදාහරණයක් ගත්තොත් මෙතඩ් එකක් එකම මෙතඩ් නේම් එක තියෙන මෙතඩ් විවිධ ක්‍රියාකාරකම් එහෙම නැත්නම් විවිධ ඇක්ෂන්ස් කරන එකට තමයි මේ පොලිමෝෆිසම් කියන්නේ. රියල් වර්ල්ඩ් එකේ උදාහරණයක් ගත්තොත් ඕපන් කියන එක ඒකට මම කිව්වා අපිට බෝතලයක් අරින්න පුළුවන්, ජනේලයක් අරින්න පුළුවන්, දොරක් අරින්න පුළුවන් වගේ එකම function name එක ඒත් output එක එහෙම නැත්නම් result එක different. ඒ වගේම මම පෙන්නුවා polymorphism use කරන python වල තියෙන built-in functions. ඒකට මම ගත්තේ len කියන function එක. ඒ වගේම අපි මේ polymorphism කියන concept එක use කරන අපේම methods උත් create කරා. ඉතින් මේ polymorphism එක inheritance use කරද්දී අපිට තවත් දෙයක් හම්බුණා. ඒ තමයි मेथड ओवरराइडिंग मेथड ओवरराइडिंग කියන්නේ parent class එකේ තියෙන method එක child class එකෙන් redefine කරන එකට. අපිට මේක මුලින්ම හම්බුනේ inheritance use කරද්දී අර construct එක තව පාරක් call කරන්න ඕන වෙන වෙලාවට. එතන වලට අපි use කරා මතක ඇති super කියන python වල තියෙන built-in function එක. ඒ child class එකේ construct එක ඇතුලේ අපි සුපර් කියන ෆන්ක්ෂන් එක යූස් කරා අර parent class එකේ තියෙන construct එකත් run කරගන්න. ඊට පස්සේ අපි polymorphism එක inheritance use කරාදී එතන මේ method overriding වලට උදාහරණ කිහිපයක්ම පෙන්නුවා. ඊළඟට අපි මේ object oriented programming වල අපි කතා කරා access modifiers ගැන. අපි මුලින්ම කතා කරපු access modifier එක තමයි public කියන්නේ. ඉතින් මේ public තමයි සාමාන්‍යයෙන් ඇට්‍රිබියුට් එකක් හෝ මෙතඩ් එකක් තියෙන විදිය. ඒ කියන්නේ ඒක ඉස්සරහම මොනවද දාන්නේ නැතුව සාමාන්‍ය තියෙන විදිය. ඊට පස්සේ අපි කතා කරා ප්‍රයිවට් කියන ඇක්සස් මොඩිෆයර් ගැන. මේ ප්‍රයිවට් කියන ඇක්සස් මොඩිෆයර් එක දාගන්නේ අපිට ප්‍රයිවට් කරගන්න ඕන වැලියු එක එහෙම නැත්නම් ඇට්‍රිබියුට් එක හෝ මෙතඩ් එක ඉස්සරහින් අන්ඩර්ස්කෝස් දෙකක් දාගෙන. එහෙම මේ මොකක් හරි වැලියු එකක් ප්‍රයිවට් කරාම ये प्रॉपर्टी के इनहेरिट करगत्तर पासे चाइल्ड क्लास के यूज कराना बे ए क्लास के पीटर ए प्रॉपर्टी के यूज कराना बे मैं प्राइवेट मॉडिफायर्स यूज करला अपि डेटा प्राइवेट करगत्ता हम ए अपिट रीड कराना ओने उना इतिन एकट अपि वेनम फंक्शंस देका क्रिएट करा ए तमाई सेट फंक्शन एकई गेट फंक्शन एकई एकट मन किव्वा सेटर्स सह गेटर्स कियला मेहेम करद्दी अपि तव कॉन्सेप्ट एकक कथा करा ए तमाई एनकैप्सुलेशन මන් කියුවා මේ විදිහට setters සහ getters යූස් කරලා data hide කරන එකට අපි කියනවා කියලා data hiding නැත්නම් encapsulation කියලා. ඉතින් ඒකත් මේ WOP වල තියෙන තවත් එක concept එකක්. දැන් අපි දන්නවා මොනවාද objects කියන්නේ, classes කියන්නේ, inheritance කියන්නේ, polymorphism කියන්නේ, method overriding කියන්නේ, access modifiers කියන්නේ සහ encapsulation
කියන්නේ කියලා. දැන් අපිට මේ object oriented programming ගැන basic knowledge එකක් තියෙනවා. මේ python programming language එක object oriented programming language එකක් විදිහට විතරක් නෙමෙයි. මේ language එක different paradigms වලට support කරනවා. මේ language එක අපිට functional programming language එකක් විදිහටත් procedural programming language එකක් විදිහටත් use කරන්න පුළුවන්. ඉතින් දැන් මම කතා කරන්න යන්නේ procedural programming language එකක් සහ object oriented programming language එකක් අතර තියෙන වෙනස ගැන. procedural programming language එකක් කියන්නේ step wise procedure එකට codes use කරලා applications develop කරන එකට. අපි මේ create කරන program එකෙන් accomplish කර ගන්න ඕන task එක කුඩා කොටස් වලට කඩලා code කරලා ඒක instruction sequence එකක් විදිහට execute කරන එක තමයි මේ procedural programming language එකකින් කරන්නේ. එතකොට මේ object oriented programming කියන්නේ අපි ඒක දැනටමත් දන්නවා වස්තු එහෙම නැත්නම් objects පදනම් කරගෙන codes write කරන එක. object oriented programming වලදී අපි functions සහ logics වලට වඩා objects වලට මූලිකත්වය දෙනවා. දැන් අපි බලමු මේ object oriented programming language එකයි procedural programming language එකකයි තියෙන වෙනස. පළවෙනි එක තමයි මේ procedural programming වල program එක functions ලෙස පොඩි පොඩි කොටස් වලට බෙදෙනවා. එතකොට මේ object oriented programming වල අපේ program එක objects ලෙස පොඩි පොඩි කොටස් වලට බෙදා ගන්නවා. ඒ වගේම මේ procedural programming වල access modifiers නැහැ. එතකොට මේ object oriented programming වල private, public, protected කියලා access modifiers බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ procedural programming language වල functions සහ data අලුතින් add කරන එක පහසු නැහැ. අපිට එහෙම අලුතින් දෙයක් add කරන්න ඕන වුනහම මුළු code එකම ආයෙ revise කරන්න. එහෙම නැත්නම් ආයෙ read කරලා බලන්න වෙනවා. එතකොට මේ object oriented programming වල අලුතින් data සහ functions add කරන එක පහසුයි. මේ procedural programming language එක ක්‍රමවත් data hiding method එකක් නැහැ. එතකොට මේ object oriented programming වල data hiding method එකක් තියෙනවා. ඒකින්ද මේ procedural programming languages වලට වඩා මේ object oriented programming secure. ඒ වගේම මේ procedural programming languages වල data hiding සහ inheritance කියන concept දෙකම නැහැ. ඒත් මේ WOP වල අපිට ඒක බලා ගන්න පුළුවන්. මේ procedural programming language වල function එකට තමයි මූලිකත්වය දෙන්නේ. එතකොට මේ WOP වල object එකට තමයි මූලිකත්වය දෙන්නේ. මේ procedural programming language එක පදනම් වෙලා තියෙන්නේ unreal world එකේ. එතකොට මේ object oriented programming real world එක පදනම් කරගෙන තමයි තියෙන්නේ. ඉතින් අපි දන්නවා මේ objects භාවිතා කරන්නේ real world එකේ තියෙන වස්තුවක් program එකදී නිරූපණය කරන්න. අපි මේ procedural programming languages භාවිතා කරන්නේ medium size programs design කරන්න. එතකොට මේ object oriented programming අපි use කරන්නේ large scale complex programs design කරන්න. ඉතින් මේ දෙකටම පොදු වාසි සහ අවාසි තියෙනවා. ඉතින් programmers හැටියට අපි දැනගන්න ඕනේ මොන අවස්ථාවටද මොන paradigm එක use කරන්න ඕනේ කියලා. මේ python programming language එක object oriented programming language එකක් විදිහටත් functional programming language එකක් විදිහටත් procedural programming language එකක් විදිහටත් use කරන්න පුළුවන්. ඒ තුනේ හරි එක අපිට ඕන අවස්ථාවට use කරන එක අපි දැනගන්න ඕනේ. ඉතින් අපි මේ object oriented programming වලට කතා කරන්නේ මේ ටික විතරයි. අපි ආයෙ හම්බෙමු networking ගැන කතා කරද්දී.